එනිසා ඒ විදිහට අපි මේ ආශ්‍රවය දත යුතුයි කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ආසවාණං නිධාන සම්භවෝ කියනකොට ආශ්‍රවයන්ගේ නිධානය මොකද්ද? අවිජ්ජා භික්කවේ ආසවාණං නිධාන සම්භවෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මහණනි මේ ආශ්‍රවයන්ගේ නිධානය මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි ආශ්‍රව හටගන්නේ. මොකද මේ අපි පුරුදු කරපු පමණකින් ඒව ආශ්‍රව වෙනවනම් දැන් මේ අපි රහත් උනත් ඒ දේවල් එන්න පුළුවන්. මොකද ඒ අරමුණු ගැටෙනකොට ඇතුළතින් එන්න පුළුවන්. නමුත් ආශ්‍රවයටත් හේතුවත් ප්‍රත්‍යක් නිධානයක් තියෙන නිසා තමයි ඇත්තට මේ නිධානේ නැති කරලා මේ සියලු කෙලෙස් වලින් නිමිලා මේ ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒ නිසා මේ ආශ්‍රවයන්ගේ නිධානය අවිද්‍යාව කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? දැන් අපිට ඇහැට රූපයක් පේනකොට ඒ පේන රූපයේ අතීතතු අපිට ඒ මොහොතේ දැන දැක ගන්න බැරි උ. අපි කියමුකෝ සත්ව පුද්ගලභාවයෙන් පුද්ගලයෙක් ස්ත්‍රියක් හරි පුරුෂයෙක් හරි අපිට දකින්නකොට ඒ රූපය මේ නාම රූප ටිකක් කියලා හරි මේ වර්ණ සටහනක් කියලා හරි එහෙම නැත්නම් ධාතු ටිකක් කියලා හරි මේ රූපයේ පිළිබඳව අපිට අවබෝධයක් දැක ගන්න බැරි වුණොත් ඒ රූපේ ගැටෙනකොටම මේ ධර්මයේ නොදන්නාකම නිසා අපි ඒ සත්ව පුද්ගල භාවය ඇති කරගෙන කුරු පුරුදු කරපු කෙලෙස් නැගිලා මතුවෙලා එනවා. ඉතින් ආන්ගේ නොදන්නාකම කියනක ඇතුලේ තියෙන නිසා අපිට වේගෙන් අර අරමුණු හම්බෙනකොට මේ ආයතන හයට අර පුරුදු පුරුදු කරපු දේවල් එන. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තාම අපිට අපි ඇසුරු කරන කෙනෙක් පුද්ගලයෙක් දිහා බැලුවාම ඒ පුද්ගලයා අපිට හම්බෙනකොට ගැටෙනකොට එයා කරපු කියපු දේවල් එයා කරන්නේ මොනවද? එයාගේ රස්සාව මොකද්ද? දරක වැරදි අඩුපාඩු මොන දෙයක්ම අපි තුල ගලාගෙන එන. ඉතින් ආන්ගේ මේ විදිහට අපි ඇතුළතින් ගලාගෙන එන්න හේතුව තමයි අරමුණ ගැටෙන මොහොතේ අපි ඒක පිළිබඳව ඇත්ත නොදන්න. අන්න ඒක තමයි මේ අවිද්‍යාව කියලා කියන්නේ. දැන් ශබ්දයක් ඇහුණාම උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ සමහර අය මේ ශබ්ද ගීත සංගීතය සින්දු මේවා හුරු කරලා තියෙන කෙනාට ඒ හඬක් ඇහුණාම ඇති ඒක ඇතුළතින් ගලාගෙන එනවා. ඒ වගේ අපි තම තමන් මේක හිතා ගන්න ඕනේ මේ නොදන්නාකම නිසා අර අපිට ආයතනෙට හම්බෙන අරමුණේ ඇත්ත නොදන්නාකම නිසා මේ කෙලෙස් ගලාගෙන යන ආකාරය පිළිබඳව. ඉතින් ආන් ඒ විදිහට පින්වතුනි මේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ විශේෂයෙන් ධර්මයේ අපිට දැන් ওই අරමුණු නැති වෙලාවට භාවනා කරන්න ගියත් බලන්න මේ භාවනා කරනකොට මේ කරපු කියපු දේවල් මනසින් ඇතුළතින් අපිට ගලාගෙන මතුවෙවි සිහි වෙනවා. එතකොට මේ සිහි වෙන අරමුණේ අපි ඇත්ත දැක්කේ නැත්තම් මේ අතීතයේ හටගත්ත දෙයක් නිරුද්ධ වෙච්ච දෙයක් මේ Taman තුල මතුවුනේ කියලා ඒ වෙලාවට බලාගන්න බැහැ. බලන්න අර අතීත සිතුවිල්ල මුලින් පටන් ගත්තු එක සමහරට නතර වෙන්නේ බොහෝ දුර ගිහිල්ලා අපේ භාවනාවත් ඇතැරිලා මහා කෙලස් කුඩකුත් ඇති වෙලා හිත නීවරණ වලටත් පත් වෙලා තමයි නතර වෙන්නේ. එහෙනම් මේ මෙතනදී පෙන්වෙ බුදුරජාණන් වහන්සේ මේ අරමුණේ ඇත්ත නොදන්නාකම ඒක පිළිබඳ ඒ මොහොතේ අපිට අවබෝධයක් සිහිය නුවණ නැතිකම නිසා අර පරණ දේවල් ගලාගෙන ඉතින් ඒ නිසා මේ මේ කාරණාව තුළ අපි තේරුම් ගන්න ඕනේ එහෙනම් මේ ආශ්‍රව ගලාගෙන යන එක නතර කරන්න නම් අපි කල යුත්තේ ඒ අරමුණ තුළ ඇත්ත පුරුදු පුහුණු කිරීම ඇත්ත දැකීම. ඉතින් මේකට හොඳ සූත්‍රයක් මම මෙතෙන් එකතු කරගන්නවා මේ අජිත සූත්‍රය කියලා මේ පරායන වර්ගයේ තියෙන සූත්‍රයක්. මේ අජිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් මේ අජිත කියන මානවකතුමා මේ අහන ප්‍රශ්නයක් සවන්ති සබ්බ දීසෝතා සෝතානං නිවාරණං සෝතානං සංවරං ගෝහි කේන සෝතා පිතියේ කියලා.
මේ අජිත මානවකතුමා බොහෝම බුද්ධිමත් කෙනෙක් ඔබ අහලා ඇති මේ පරායන වර්ගයේ මානවකයෝ කීප දෙනෙක් මානවක අය කීප දෙනෙක් මේ වගේ ප්‍රශ්න අහන. එකින් මේ බුදුරජාණන් වහන්සේ අහනවා මේ සමන්ති සබ්බදී සෝත. සෝතස් කියන්නේ මේ කෙලස්. කෙලස් ගංගාවල් වගේ මේ ගලන කෙලස් කොහොමද නිවාරණය කරන්නේ? සෝතානංකින් නිවාරණ. සෝතානං සංවරං භූමි කේන සෝතා පිටියේ. මේ සෝත මේ කෙලස් සැඩපහරවල් මේ ගලාගෙන එන කෙලස් අකුසල් සිටුවිලි වාරණය කරන්නේ කොහොමද? කොතනින්ද මේවා සහ මුලින්ම නැති වෙන්නේ? සෝතානං සංවරම් බෝහි කේන සෝතා පිටියේ මේ සෝතස් කොහින්ද නිෂ්ඨාවටම නිරුද්ධ වෙන්නේ කියලා අන්න බුදුරජාණන් වහන්සේ එතන දේශනා කරනවා යානි සෝතානි ලෝකස්මින් සතිතේ සම්විවාර සෝතානං සංවරම් බෝහි පඤ්ඤායත්තේ පිටියේ තුන වටිනා දහම් කරුණක් බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ යානි සෝතානි ලෝකස්මින් මහණෙනි යම් තාක් මේ කෙලෙස් සැඩ පහරවල් මේ කෙලස් ආශ්‍රය අන්තා තියනවා නම් ඒ කෙලස් සති තේ සංවිවරණේ සිහිය පිහිටවා ගැනීම මේ කෙලස් මතුවේවි උඩට ගලාගෙන එන එක නතර කරන්න පුළුවන් ඒ විදියට සංවර කරගෙන සෝතානං සංවරං ගෝහි පඤ්ඤායත්තේ පිටීරි ප්‍රඥාවෙන් නුවණින් මේවා සදාහටම නැති කරලා දාන්න පුළුවන්කම තියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙනම් අපි මේ ධර්මය හොඳට දැනගෙන අවබෝධ කරගෙන රූපය කියලා කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගත්තු කෙනා අන්න ඒ සතිය සිහිය පිහිටවාගෙන අරමුණු පරිහරණය කරනකොට අර කෙලෙස් සැඩ පහරවල් එන්නේ නැතුව යනවා ඒක අපි අත්දකිනවනේ භාවනාවේ දැන් අපි හොඳට සමත කමඨහනක් තුල හිත වඩනකොට හොඳට සිහියෙන් අපි අපිගේ ආනාපාන සතිය ආනාපාන සතියටම සිහිය තියාගෙන හිටියොත් මෙතන කිසිදු විතර්කයක් සිතවිල්ලක් අකුසලයක් ගලාගෙන ඉන්නේ නැහැ. ඒ අකුසලයේ සියල්ලම යටපත් වෙනවා. යටපත් වෙලා පුදුමාකාර සුවයක් සැහැල්ලුවක් දැනෙනවා. මේ සැහැල්ලුව අත්දකපු කෙනා තේරුම් ගන්නවා ඇත්තටම මේ කෙලෙස් නිසා මොනතරම් අපේ හිත විනාශ කරලා තියෙනවද පීඩා කරලා තියෙනවද කියන එක යම් තාක් වටහා ගන්න මේ භාවනාවෙන් ඒ කෙලෙස් නිවීමෙන් ලැබපු සුවය යම් කෙනෙක් අත්දකනම් අන්න එයා තේරුම් අරගෙන තියෙනවා අන්න එයා ඒ සුවය දන්න නිසාම මේ කෙලෙස් වලින් මිදෙන්න උත්සාහවත් වෙනවා ඉතින් ඒ එතන පින්වතුනි බලන්න අර සිහිය නිසා සතිය නිසා අර දේවල් එන්නේ නැතුව යන හැබැයි ඒ භාවනාවෙම ඔබ අත්දකින්න මෛත්‍රී භාවනාවක් හෝ බුදු ගුණ භාවනාවක් හෝ කරන වෙලාවට උනත් පින්වතුනි ටිකක් ඒ අරමුණින් බැහැර වෙලා අපි උදාහරණයක් වශයෙන් ගමු අපේ මොන හරි කකුලේ වේදනාවක් හරි මොන හරි දෙයක් නිසා අපි ඉරියව්වක් මාරු කරන්න හරි කියලා අපි හිත මෑතට ගත්තොත් ඒ අරමුණින් බැහැර වීමත් එක්ක සමහර විට අපේ හිත පිට පැනලා බොහෝ වෙලාවක් සමහර විට අපි කෙලෙස් වලට වැටිලා අපි ගත කරනවා ඒ භාවනා ඉරියව්ව තුළම